මම විශ්වාස කරනවා හැමෝටම මම දෙවියන් වහන්සේ විශ්වාස කරන දාන කාන්තාවක් කැඳවීමක් තියෙනවා කියලා. ඒ කැඳවීම අනුව තමයි අපේ ජීවිත හැඩ ගැස්සෙන්නේ. එක එක ශේෂ්ත්‍රවලට අපි යොමු වෙන්නේ. මම ගොඩාක් පොඩි කාලේ ඉඳලාම සමාජ සේවයට හරි කැමති. එක එක නළු උදව් කරන්න මම හරි කැමති, ලොකු කැමැත්තක් තියෙනවා මට. මගේ ස්වාමි පුරුෂයත් ඉස්සර හැමදාම කියනවා, ඔයා මේ කරන මේ දානමේ හේතුව නිසා ඉංග්‍රීසියෙන් හැමදාම කියන යෝ ගිවින වේ මයි චිල්ඩ්‍රන්ස් ඉන්හෙරිටන්ස් කියලා. මගේ දරුවන්ගේ දායදේ තමයි මේ දීලා දාන්නේ කියලා. ඉතින් හැමතිස්සෙම කියන දෙයක් තමයි යාට, මම මේ කරන දෙයින් මම මගේ දරුවන්ට ස්වර්ගයේ ඒගොල්ලන්ගේ දායදේ එකතු කරනවා කියලා. I'm collecting treasures for them in heaven කියලා. මොකද එහෙම හදවතින් මම කැමැත්තේ මිනිසුන් සේවය කරන්න පටන් ගත්ත කෙනෙක්. නමුත් මං හිතන්නේ මගේ ජනප්‍රියත්වයේ හෝ ඒ විවාහක රූ රැජින තරගේ දිනලාවට පස්සේ ඒක මම පාවිච්චි කරා විවිධ සමාජ සේවා වැඩසටහන් වලට යොමු කරන්න. ඒ යොමු කරපු අවස්ථාවේදී මට ප්‍රථම ආරාධනාව ආවේ ලිබරල් පක්ෂෙන්. චාන කමරතුංග මැතිතුමා ලිබරල් පක්ෂෙන් 1997 මට මතක විදියට ඡන්දෙ ඉල්ලන්න කියලා. මම බැහැ කිව්වා, මම ප්‍රතික්ෂේප කරා. එහෙම තමයි විවිධ පක්ෂවලට ආරාධනා කරා. නමුත් මම ඉපදිච්ච දා ඉඳලා සහ මම විශ්වාස කරන මේ රට යමක් කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය මම දකින්නේ. මගේ දෙමෝපියත් එක්සත් ජාතික පක්ෂිකයෝ. මම ඉස්සරත් කියනවා සමහරු මාව මේකට විහිළුවටත් ලක් කරලා තියෙනවා. මම කැපුවත් කොළ කියන තැන ඉන්න කාන්තාවක්. ඒක නිසා එක්සත් ජාතික පක්ෂය තුළ තිබ්බ විශ්වාසය නිසා මට හිතුණා, මොකද මම සමාජ ක්‍රියාකාරණ කාන්තා ක්‍රියාකාරණයක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා දේශපාලනේ එන්නේ ඉස්සෙල්ලා. ඒ සමාජ ක්‍රියාකාරී නිය හෝ කාන්තා ක්‍රියාකාරණී හැටියට වැඩ කරනකොට මට පෙනීගෙන ගියා යම්කිසි ප්ලැට්ෆෝම් එකක්, එහෙමත් නැත්නම් මේ අත්තිවාරමක් නැතුව සමාජයට යමක් කරන්න නම් යම්කිසි පදනමක් තියෙන්න ඕනේ කියලා. ඒ පදනම දේශපාලනය තුළින් ගන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියලා හිතුණා. මොකද මට ඒ අවස්ථාවේදී ඕන වුණේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්න. ඒකට මම කතිකාවක් ගොඩනගාගෙන එනකොට සහ දේශපාලනට යොමු වෙනකොට මම කැමති වුණේ ඍජුවම දේශපාලනට එකතු වෙන්න. හැබැයි පක්ෂයක් කරා දේශපාලන කාන්තා දේශපාලනය වැඩි කරන්න මම කටයුතු කරනකොට මගෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා, ඇයි ඔබතුමී ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියලා. එහෙම තමයි ඒක හම්බේ මගේ සිදුවෙච්ච දෙයක්. ඔබතුමී එහෙම මේ දේශපාලනයේ ඉදිරිපත් වුණාට දැන් ඉන්නේ ලොකු කලකිරීමකින්. ඒ කියන්නේ ජාතික දේශපාලනයෙන් ඔබතුමිය අයින් වෙනවා. ජාතික දේශපාලනයෙන් අයින් වෙලා දේශපාලනය ගැන ඔබ ළඟ තියෙන්නේ දැන් කලකිරීමක් කියලා ඔබ විතිමිට කියපු අවස්ථාවක් තියෙනවා. ඇත්තටම තියෙන දේශපාලනය ගැන කලකිරීමක්ද, පක්ෂ ගැන කලකිරීමක්ද, මිනිස්සු ගැන කලකිරීමක්ද තියෙන්නේ? සමහර දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා මට. දේශපාලනය හසුරවන විදිය, ජනතාව දේශපාලකයන් දිහා බලන විදිය, දේශපාලනයට ඇවිල්ලා කරන්න පුළුවන් ක්‍රමවේදය සම්බන්ධයෙන් විශාල කලකිරීමක් මම හිතන්නේ 2015 මම ඉතාමත්ම කෙටි කාලයක්, මාස 6ක් වෙන කෙටි කාලයක් ඇතුළතදී මේ රටේ ළමා කටයුතු ඇමතිනිය හැටියට, රාජ්‍ය ඇමතිනිය හැටියට කටයුතු කරා. ඒ කටයුතු කරපු අවස්ථාවේදී මම විශාල වැඩ කොටසක් ඒ මාස කීපය තුළදී කරා. නමුත් ඒ මැතිවරණයේදී අගෝස්තු මාසේ මාව ගෙදර ඇරියා. ඉතින් මම හිතුවා මාව මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න, මං ආයි ජාතික දේශපාලනය කරන්න නැහැ කියලා. කියලා තමයි අන්තිමට ජනාධිපතිතුමා එවකට හිටපුවාගේ මැතිතුමා, වත්මන් ජනාධිපතිතුමා රණවි වික්‍රමසිංහ මැතිතුමා මට නගර සභාවට දුවන්න ආරාධනා කරා. මම නගර සභාවට ඉදිරිපත් වුණා. ඒකත් මම කරනකොට මම මගේ ස්වාමි පුරුෂය එවකට ජීවතුන් අතර හිටියේ. එතුමාට කිව්වා, එතුමාට එපා කිව්වක කරන්න. ඒත් මම කිව්වා නැමයි අභියෝගය බාර ගන්න. මොකද කිසිවිටකවත් කොළඹ නගර සභාවේ අවුරුදු 150ක ඉතිහාසයේ කාන්තාවක් නගරාධිපති වෙලා හිටියේ නැහැ. මම අභියෝගේ බාර අරගන්න, බාර අරගෙන මම නගරේ වෙනස් කරන්න කටයුතු කරනවා කියන ඒ අභිමානයෙන් යුක්තව තමයි මම ඉදිරිපත් වුණේ. ඉදිරිපත් වෙලා තව එක වාරයක් ඉදිරි කරලා මම දේශපාලනයෙන් අයින් වෙනවා කියලා මං හිතුවා. ඒකට හේතුව මම ප්‍රතිපත්තිගරුක කාන්තාවක්. මේ දේශපාලනයේ ඉන්නකොට සල්පිටි මෙහෙම එකක් තියෙනවා. අපි අපේ මතවාදයට කැමති නැති අයට ඉතාමත්ම දරුණු ලෙස පහර ගහන්න අවස්ථාවල් මම දකිනවා.